තෙත හිසකෙස් පිටින් කවදාවත් නිදාගන්න එපා. අයිබෝවන්. සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි ඔයාලා එක්ක කතා කරන්න යන්නේ ඔයාලා තින් නිතරම සිද්ධ වෙන ඔයාලගේ ශරීර සෞඛ්‍යට අහිතකර ප්‍රතිඵල දෙන මාතෘකාවක් ගැනයි. හැබැයි මේ කියන්න යන දේ නම් ගොඩක්ම වැදගත් වෙන්නේ කාන්තා පාර්ශවයට. මොකද ගොඩක්ම මේ වැරද්ද සිද්ධ වෙන්නේ කාන්තා පාර්ශවය අතින් නිසා. අද අපි කතා කරන්න හදන්නේ තෙත හිසකෙස් පිටින් නිින්දට ගියාම ඔයාලගේ ශරීර සෞඛ්‍යට වෙන අහිතකර බලපෑම් සහ අපි ඒව වළක්වගන්නේ කොහොමද කියන දේ ගැනයි. තාමත් ඔයා YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම අපේ YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේම තමයි subscribe කරන බටන් එකට එහා පැත්තේ තියෙන bell icon එක click කරොත් විතරයි අපි මේ වගේ වීඩියෝ එකක් දාපු සෙනින් ඔයාලට notification එක ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් රැඳිලා ඉන්න මේ වීඩියෝව අවසාන වෙනතෙක්. අපි කලින් කිව්වා වගේම මේ ප්‍රශ්නේ ගොඩක්ම ඇති වෙන්නේ කාන්තාවන්ට. මොකද ගොඩක් කාන්තාවන්ගේ හිසකෙස් දිගයි වගේම ගොඩක් තියෙන නිසා නෑමෙන් පස්සේ එසැනින් කොණ්ඩේ වේලෙන්නේ නැහැ. ඒකට කිසියම් සැලකිය යුතු වේලාවක් යනවා. ඇත්තටම මෙහෙම කොණ්ඩේ තෙත පිටින් නිින්දට ගියාම ඔයාලගේ ශරීර සෞඛ්‍යට බලපෑමක් වෙන්නේ කොහොමද? මේකේ සරලව විද්‍යාත්මක පසුබිම බැලුවොත් හොයාගෙන තියෙන විදිහට නම් හිසකෙස් වේලිලා නැති නිසා ඒ තියෙන ජලය හින්දා ඔයාලගේ කොට්ටේ තෙත් වෙනවා. මෙහෙම කොට්ටේ තෙත් වුනහම වෙන්නේ හානිකර බැක්ටීරියා ඔයාලගේ කොට්ටේ සම්පූර්ණයෙන්ම යටත් විජිතයක් බවට පත් කරගන්න එක. හැබැයි මේ බැක්ටීරියා එම නැත්තම් දිලීර ඔයාලගේ ඇහැට පේන්නේ නැහැ. ඒ හින්දා තෙත් පරිසරයේදී මේ බැක්ටීරියාව ඉතාමත්ම වේගෙන් තම රාජධානිය ව්‍යාප්ත කරගන්නවා. ඉතින් මේ ඇහැට පේන්නේ නැති බැක්ටීරියා දිලීර වගේ ශුද්‍ර ජීවීන් හින්දා අපිට විවිධ ආසත්මිකතාවයන් ලෙඩ රෝගවලටත් මුහුණ දෙන්න වෙනවා. ඔන්න ඕකයි ඇත්තටම වෙන්නේ. ඉතින් දැන් ඔබ දන්නවා කොහොමද තෙත් හිසකෙස් එක්ක නිදාගත්තාම ඔයාලගේ ශරීර සෞඛ්‍යට අහිතකර බලපෑම් ඇති වෙන්නේ කියලා. ඒත් අපි තාම කතා කළේ නැහැ මොනවාද මේ සිද්ධ වෙන බලපෑම් කියලා. අපි දැන් බලමු තෙත හිසකෙස් සහිතව නිින්දට ගියාම ඔයාලගේ සෞඛ්‍යට බලපෑම් වෙන්නේ කොහොමද කියලා. අංක 1. හිසකෙස් බිඳීම. හිසකෙස් බිඳීම හෙවත් පැලීම කියන දේ නම් ඔයාලා හැමෝම දන්න දෙයක්. කාන්තා පාර්ශවයේ නම් මේ හිසකෙස් බිඳන එකට විවිධ දේවල් කරනවා ඒවා වළක්ව ගන්න. ඇත්තටම තෙත හිසකෙස් බිඳන අවදානම වැඩි කරනවා. මොකද හිසකෙස් වලට පුළුවන් එහි බරෙන් 45% වෙනකම්ම ජලය උරා ගන්න. ඉතින් නිදාගෙන ඉද්දී ඔයාලගේ සිද්ධ වෙන චාණයන් එක්ක ජලයෙන් පෝෂණය වෙලා තියෙන හිසකෙස් බිඳීමට පහසු වෙනවා. කොණ්ඩෙට ගොඩක් ආදරය කරන කෙනෙක්ට නම් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. අංක 2. හිසකෙස් පැටලීම. හිසකෙස් පැටලීම කියලා කිව්වම නම් ඕනම කෙනෙක් දන්නවා මොකද්ද කියලා. ඒ කියන්නේ කොණ්ඩේ අවුල් වෙනවා කියන එකනේ. අපි ව්‍යවහාරයේදී කියන්නේ මේ කොණ්ඩේ අවුල් වෙනවා කියන එක තමයි. ඉතින් වියලි හිසකෙස් වලට වැඩියෙන් තෙත හිසකෙස් පැටලීමට තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඒකට හේතුව තමයි හරියට කොණ්ඩේ පිහදමීමකින් තොරව සිටින විට තෙත බරිතකමත් එක්ක හිසකෙස් වල ගැට ගැහෙන්න පුළුවන් ප්‍රමාණය වැඩි. ඒ ගැටත් එක්ක හිසකෙස් අවුල් වෙලා යන්න පුළුවන්. ඉතින් කාන්තාවන් නම් දන්නවා හිසකෙස් වල ගැට එහෙම වැටුනම තියෙන අමාරුව ගැන. කොණ්ඩේ පීරගන්න හැම ගොඩක් අමාරු වෙනවා කියලා ඔගොල්ලෝ දන්නවා. ඉතින් මෙම තෙත ගැතිය නිසා හිසකෙස් අවුල් වීමත් එක්ක හිසකෙස් දිරා යාමේ අවදානමකටත් ලක් වෙනවා. ඉතින් හිසකෙස් දිරනවා කියලා කියන්නේ අපි කලින් කතා කළා වගේ හිසකෙස් කැඩී යාම සිද්ධ වෙන එකයි. බොහෝ කාන්තාවන් හිසකෙස් වල පතුලට හානි වෙනවට සෑහෙන බියක් දක්වනවා. මොකද හිසකෙස් වල පතුලට හානි වුනහම තමන්ගේ කොණ්ඩේ අවුල් වෙලා කැඩිලා යන ගන්නවා. කොණ්ඩේ ගැන හිතන ඕනෑම කෙනෙක් කාන්තාවක් නම් මේ පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වන්නේ අන්න ඒ නිසයි. ඉතින් මේ තෙත ගැතිය නිසා හිසකෙස් අවුල් වෙන එකට තියෙන විසඳුම මොකක්ද? මේකට අපිට කරන්න පුළුවන් දේ තමයි පළල් කෙඳි තියෙන පනාවකින් හිසකෙස් හොඳින් පීරන එක. එම නැත්නම් ඇඟිලි තුඩු වලින් හොඳින් හිසකෙස් පිරිමදින එක. මෙන්න මේ දේවල් කළාට පස්සේ තුවාය භාවිතයෙන් හිසකෙස් හොඳින් වියලා ගන්න පුළුවන්. අංක 3. හිස්සොරි. ඉස්සොරි කියලා කියන්නේ නම් පිරිමි සහ කාන්තා ඕනම කෙනෙක්ට හිසරදයක් වෙච්ච දෙයක්. ඔයාලා හැමෝම දැනුවත් මේක ගැන. ඉස්සොරි ගැන මතක් කරද්දී ඔයාලට මතක් වෙනවා ඇති ඉස්සොරි නිසා පීඩා විඳපු කාල පරාස ගැන. අතින් කොණ්ඩේ පිරිමැදපු ගමන් තමන්ගේ උරහිසට ඉස්සොරි වැටුණ හැටි ඔයාලගේ මතකයේ ඇති. ඉතින් මේ ප්‍රශ්නට නම් විසඳුම් විදිහට ඔයාලා වෙළඳ පොලේ තියෙන විවිධ නාමයන් ඇති ෂැම්පු වර්ග පාවිච්චි කරලා ඇති. ඒත් නිකමටම හිතුවද ඇයි ඉස්සොරි හැදෙන්නේ කියලා. ඔයාලගේ ඔළුවේ ඉස්සොරි හැදෙන්නත් තෙත හිසකෙස් සමග නිින්දට යාම එක හේතුවක් වෙනවා. මේකෙදි වෙන්නේ ඔයාලගේ තෙත හිසකෙස් සහිතව නිින්දට ගියාම අර අපි කලින් කිව්වා වගේම ඔයාලගේ කොට්ටේ විතරක් නෙමෙයි තෙත පරිසරයක් නිර්මාණය වෙනවා. මේකෙදි වෙන්නේ ඔයාලගේ තෙත හිසකෙස් සහිතව නිින්දට ගියාම අර කලින් කිව්වා වගේම ඔයාලගේ කොට්ටේ විතරක් නෙමෙයි තෙත පරිසරයක් නිර්මාණය වෙනවා ඔයාලගේ හිසෙත්. කොණ්ඩේ කොහොමත් තෙත හින්දා ඒක කොහොමත් ඊෂ්මාවන් සහ දිලීර වර්ධනයට උපකාරී වෙනවා. හිස්කබල වියලි නැති නිසා හිස්කබල උඩ වේගෙන් මේකින දිලීර සහ ඊෂ්මාවන් වර්ධනය වෙනවා. මේ දිලීර ගොඩක් කැමති උණුසුම් අඳුරු සහ තෙතමනේ ඉහළ තැන්වල රැඳෙන්න.
මේ මගින් තමයි ඔයාලගේ කොණ්ඩේ ඉස්සෝරි වර්ධනය සිද්ධ වෙන්නේ. ඉතින් මේ තත්වයෙන් ගැලවෙන්නත් ඔයාලට නිින්දට යන්න කලින් කොණ්ඩේ වියලා ගන්න පුළුවන්. ඒ වගේම හොඳ ප්‍රතිඵල ගෙන දෙන ෂැම්පු වර්ගයක් පාවිච්චි කරන්නත් ඔයාට පුළුවන්. අංක 4. හිසකෙස් අවපැහැගැන්වීම. මේ ප්‍රශ්නෙත් ඉතින් ගොඩක්ම කාන්තාවන්ට නැගෙන ප්‍රශ්නයක් තමයි. කාන්තාවන් ගොඩක් කැමති කළු දිලිසෙන කොණ්ඩයක් පවත්වාගෙන යන්නනේ. ඉතින් එහෙම දිලිසෙන ස්වභාවයක් කොණ්ඩෙට ලැබෙන්නේ ස්වභාවිකවමයි. ඒ කියන්නේ ස්වභාවික තෙතමනෙන් සහ හිස්කබලේ තියෙන තෙල් වලින් ඔයාලගේ කොණ්ඩෙට ස්වභාවික බැබලීමක් ගෙන දෙනවා. ඉතින් මෙහෙම තෙතමනේ වැඩි වෙදි නම්, ඒ කියන්නේ Taman නාලාවෙත් හරියට පිහදාන්න නැතුව නිින්දට යද්දි නම්, කොණ්ඩේ තියෙන තෙතමනය සාපේක්ෂව ගොඩක් වැඩි නිසා හිස්කබලේ තියෙන තෙල් ගතියත් හිස්කෙස් වලට ලබා ගැනීම වැඩි වෙනවා. මෙන්න මේ කාරණය නිසා හිස්කෙස් පතුල විජලනයට ලක් වෙනවා. ඒ මගින් ඔයාලගේ හිස්කෙස් අඳුරු පැහැගැන්වෙනවා. අර කලින් තිබ්බ දිලිසීම, බැබලීම වගේ ස්වභාවයන් නැති වෙලා යනවා. තෙත ගතියෙන් පාලනයක් නොමැති වුනහම මේ අහිතකර තත්ත්වවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අංක 5. රින්ග්වෝම් කියලා කියන්නේ නම් ඉතාමත්ම දරුණු රෝගයක් වගේම හිසරදය ඉතාමත් විශාල විදියට වැඩි කරන්න පුළුවන් රෝගී තත්ත්වයක්. මේ රෝගී තත්ත්වය වර්ධනය වෙන්නේ ඉතාමත්ම සිහින් රතු පාටින් වගේම එය පැවැත්මට, ඒ කියන්නේ ඒ රෝගීතාවය පෝෂණය වෙන්න තෙත් සහ උණුසුම් තත්ත්ව බලපාන නිසා. ඉතින් මේ කියපු දේ නම් ඔයාලා මීට කලින් අහලා නැතුව ඇති. ඔයාලට දැනෙනවා නම් ඔයාලගේ හිස්කබලෙ මෙහෙම තත්ත්වයක් තියෙනවා කියලා. ඒ සැකය දුරු වෙන්න පුළුවන් ඉක්මනට වෛද්‍යවරයෙකු හමු වෙලා තත්ත්වය පැහැදිලි කරගන්න. ඉතින් මේ තත්ත්වවලින් ආරක්ෂා වෙන්න නම් ඔයාලගේ හිසකෙස් නිතරම තෙතමනෙන් ආරක්ෂා කරගත යුතු වෙනවා. වැස්සට තෙමුණක් තුවායක් භාවිත කරලා හිසකෙස් වියලා ගැනීමට වග බලා ගන්න. අංක 6. බැක්ටීරියා ආසාදන. බැක්ටීරියා ගැන අපි කලිනුත් කතා කළා. මේ තෙත ගතිය නිසා ඔයාලගේ හිස්කබලේ සැරිසරන බැක්ටීරියා වර්ධනයට තෙතමනේ සහ උණුසුම් පරිසරයකට හේතු වෙනවා. ඉතින් මෙහෙම හිස්කබලේ බැක්ටීරියා වර්ධනයක් සිදුවීම නම් ඉතාමත්ම අනාරක්ෂිත තත්ත්වයක් තමයි. අපි එහෙම කියන්න හේතුව මේ නිසා ඔයාලගේ හිසකෙස් අහිමි වෙන්න පවා ඉඩකඩ තියෙනවා. කොණ්ඩේ වේගෙන් ඉවත් වීමටත් මේ බැක්ටීරියා වර්ධන තත්ත්ව බලපානවා. ඒ වගේම අපි කලින් කතා කළා වගේ තෙතමනය සහිතව නිදා ගැනීම මගින් ක්ෂුද්‍ර ජීවීන්ට ඔයාලගේ කොට්ටය විනිවිද යාමේ අවස්ථාව වැඩි කරනවා. ඒ කියන්නේ කොට්ටය යට ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනයට පහසු කරවීමක් වෙනවා. ඉතින් ඒ නිසා ඔයාලා හිසේ තත්ත්වයට කොතරම් බෙහෙත් කළත් එය නැවත ආසාදනය වීමේ අවධානම වැඩි වෙනවා. මොකද ඔයාලගේ කොට්ටය මත බැක්ටීරියා වර්ධනයක් සිදුවීම නිසායි. අංක 7. හිසරදය. හිසරදය නම් ඔයාලට විවිධ හේතු නිසා ඇතිවෙන්න පුළුවන්. මේක නම් ඉතින් ගොඩක් ප්‍රසිද්ධ රෝගයක්නේ. අනික හිසරදය ඇති නොවුන කෙනෙක් නම් නැතුව ඇති. තෙත හිසකෙස් සමග නිින්දට යාමෙන්ද හිසරදය හැදෙන්න පුළුවන්. මේ හිසරදයට ප්‍රධාන හේතුකාරකය වෙන්නේ අපි අර කලින් කතා කරපු බැක්ටීරියා වර්ධනයම තමයි. ඔයාලගේ හිස්කබලේ බැක්ටීරියා වර්ධනය නවත්ව ගන්න පුළුවන් නම් මේ ගොඩක් රෝග සහ බලපෑම් වළක්ව ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ බලපෑමට ලක්ුණු ප්‍රදේශයට රුධිර ප්‍රවාහ වැඩි කළොත් නම් එම ආසාදන වළක්ව ගන්න හැකියාවක් තියෙනවා. මෙහෙම රුධිර ප්‍රවාහ වැඩිවීමත් එක්කම පීඩනයද වැඩි වෙන අතර හිසරදය අඩු වීමත් එමගින් සිද්ධ වෙනවා. ඉතින් මේ ක්‍රමවලින් පුළුවන් හිසරදය වළක්වා ගන්න. අපි මෙච්චර වෙලා කතා කළේ මේ තෙත හිසකෙස් සහිතව නිින්දට යාමෙන් අපිට තියෙන අහිතකර බලපෑම් ගැන. ඇත්තටම කතා කරපු ගොඩක් දේවල් වල තිබ්බේ ඔයාලගේ වටිනම ස්ථානයක් වෙන හිසට වෙන හානි ගැනයි. ඔයාලා නොදැනුවත්ව නොහිතපු කාරණා ගොඩක් ගැන අපි කතා කළා. ඒ වගේම ඇහැට නොපෙනෙන කුඩා ජීවීන් මගින් අපිට කරන්න පුළුවන් බලපෑම ගැනත් ඔබ දැන් දන්නවා. මේ ඔක්කොමත් එක්ක තෙත හිසකෙස් සහිතව නිින්දට යාම ඉතාමත්ම අහිතකර බව අපට තේරුම් ගන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු කොහොමද ඔයාලා හිසකෙස් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ කියලා. ඉතින් ඔයාලගේ හිසකෙස් ගැන සැලකිලිමත් වෙද්දී ඔයාලට මුලින්ම පුළුවන් පහසුවෙන්ම නෑමෙන් පස්සේ තෙතමනේ යනකම් ඔයාලගේ හිසකෙස් වියලන්න. ඒක නම් ඔයාලා හැමෝටම කරගන්න පුළුවන් පහසු දෙයක්. ඒ වගේම නෑමෙන් පස්සේ හිසකෙස් වල තියෙන අතිරික්ත ජලය ඉවත් කරන්න තුවායෙන් පමණක් අපහසු නම් කොණ්ඩේ වියලන යන්ත්‍රයක් භාවිතා කරලා ඒ කාර්ය පහසුවෙන් කරගන්න පුළුවන්. එහෙම යන්ත්‍රයක් නොමැති කෙනෙකුට කපුරෙදි කැබැල්ලක් භාවිතයෙන් ඒ දේ කරගන්නත් හැකියාව තියෙනවා. තව ඔයාලගේ කොට්ටේ වර්ධනය වෙන බැක්ටීරියා සහ දිලීර අවම කරන්න ඔයාලා පාවිච්චි කරන කොට්ටේ උරය සිහින් සහ කපුරෙද්දෙන් මසා ගන්න පුළුවන්. එමගින් ඔයාලා නිදාගෙන ඉදී ඇතිවන හිසකෙස් බිඳීමේ අවදානමත් අඩු වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි මෘදුව කොණ්ඩේ කැපීමෙන්ද තෙතමනය රැඳෙන එක අඩු කරනවා. කොණ්ඩේ කොටට කපලයිදී කොණ්ඩේ ජලය රැඳෙන එකත් අඩු වෙනවනේ. කාන්තාවන්ට නම් තෙත පිටින් තියෙන කොණ්ඩේ වියලා ගැනීමට අපහසුම නම් නිින්දට යෑමට පෙර තුවායකින් කොණ්ඩේ හොඳට ඔතාගෙන නිින්දට යන්න. එමගින් ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනය අඩු කරනවා. ඉතින් අපි මේ ගෙනාවේ ඔයාලට තියෙන පිළියම් ගැනයි. වේලි බව රැකගන්න නම් ඇඳට යන්න කලින් විදුලි මංකාවක් ළඟ වුණත් හිසකෙස් වියලා ගැනීමේ හැකියාව ඔයාලට තියෙනවා. මේ දේ නිසා වෙන අහිතකර බලපෑම් ගැන දැනුවත් සිටීමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. මොකද එතකොට අහිතකර දෙයක් කරන්න යද්දිම ක්ෂණිකව මේ දේවල් මතකයට එන නිසා. එම නිසා සුදුසු දෙයක් කරන්න අද සිටම වග බලා ගන්න. අපි හිතනවා අදත් ඔයාලට ගොඩක් වැදගත් වෙන කාරණා විශාල ප්‍රමාණයක් අපි මේ වීඩියෝවෙන් කතා කළා කියලා.
ඔබට පුළුවන් මේ කියපු දේවල් ගැන වෙන්දට වැඩිය ගොඩක් සැලකිලිමත් වෙලා මේ කියපු ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙලා මේ ලෙඩ රෝගවලින් තොර අනාගතයකට හිමිකම් කියන්න. ඉතින් මේ වීඩියෝ ඔබට වැදගත් වුණා නම් අද දවසේ YouTube channel එක subscribe කරලා ඉදිරියෙන් තියෙන සීනුව බොත්තමත් ඔබලා අපිත් එක්ක එකතු වෙන්න. වීඩියෝ එක හොඳයි නම් like කරලා තවත් කෙනෙකුට මේ වීඩියෝ එක පේන්න share කරන්න අමතක කරන්න එපා. එමනම් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම බොමුණ ගහනවා. ඔබට සුබ දවසක්. ආයුබෝවන්.